ඔබ මේ වෙනකොටත් ඉංග්‍රීසි පාඨමාලාවක් බොහෝ වෙලාවට හදාරලා ඉන්න පුළුවන්. ඒ වගේම අලුතෙන්ම පාඨමාලාවක් හදාරන්න යොමු වෙලා ඉන්න ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් වෙන්නත් පුළුවන්. එතකොට ඔබ අලුතෙන්ම පාඨමාලාවක් හදාරන්න යොමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ පරිවිඩේ විශේෂයෙන්ම ඔබට තමයි වඩාත් ගැළපෙන්නේ. මොකද මම ප්‍රධාන වශයෙන්ම IELTS විෂය උගන්වන ගුරුවරයෙක්. එතකොට ඒකෙදී අපිට ළමයින්ගේ තියෙන අඩුපාඩු විශේෂයෙන්ම ඉතාම හොඳින් අවබෝධ වෙනවා. එතකොට ඒ අඩුපාඩු වැඩි දියුණු කරන එක, අඩුපාඩු ටික හදන එක තමයි අපි ප්‍රධාන වශයෙන් කරන්නේ IELTS විභාගයට ළමෙක් සූදානම් කිරීමේදී. එතකොට විශේෂයෙන්ම අපි ළඟට එන අති බහුතරයක් ළමයි ජනප්‍රිය පාඨමාලාවන් ලංකාවේ තියෙනවා හදාරලා තමයි එන්නේ. ඉතින් සමස්තයක් විදිහට අපි දකින කාරණය තමයි ඒගොල්ලෝ ගාව හොඳ ඉංග්‍රීසි දැනුමක්, එහෙම නැත්නම් ගැඹුරු ඉංග්‍රීසි දැනුමක්, එහෙම නැත්නම් පුළුල්ව පැතුරුණු ඉංග්‍රීසි දැනුමක් නැති එක. බොහෝ වෙලාවට මයිසෙල්ෆ් ගැන අපි කතා කරන්න කියලා පොඩි විස්තරයක් තමන් ගැන කරන්න කියලා කියවහමත් එතකොට ඒගොල්ලොන්ට කොයි වාක්‍ය ටිකද කියන්න ඕන, කොයි ටිකද නොකියන්න ඕන, අන් ඒ වගේ කාරණු කාරණා පිළිබඳව පැහැදිලි ලොකු අවබෝධයක් ඒ ළමයින්ට නැහැ. ඉතින් මේ එතකොට මේ ළමයි වියදම් කරලා ඉගෙනගෙන සමහරවිට ඒගොල්ලෝ නැවතිලා ඉගෙන ගත්ත ළමයි නියමාසිකව රැඳිලා, එතකොට ඒගොල්ලොන්ගේ මේ ඒ ගත්ත දැනුමට ඒ ගෙවපු මුදලට සමහර වෙලාවට ඒගොල්ලෝ ගාව දැනුමක් නැති බව ඉතාමත් කැපී පෙනෙන දෙයක්. මේ කාරණාව මම හිතන්නේ ඔබත් දන්නවා. ගොඩක් මේ පාඨමාලාව හදාරලා ඉන්න විශේෂ ශිෂ්‍යාව අපිට ඇවිල්ලා කියනවා සර් ඒක වැඩක් නැහැ, කෝස් එකකින් අපිට ලොකු නොලෙජියක් ආවෙ නැහැ, අන්න එහෙම කියලා කියනවා. එතකොට දැන් අපේ එදිනදා ජීවිතයේ අභියෝග ජයගන්නේ ඕගොල්ලෝනේ. එතකොට ඒකෙදි ඕගොල්ලොන්ට මේ අපිට එදිනදා ජීවිතයේ අභියෝගවලදී මේ ගෑරප්පුවෙන් කන්න පුළුවන් වුණා කියලා ඒ අභියෝග ජයගන්න බෑ. ඉන්ටර්වියු එකට ගිහිල්ලා ඒකෙදි ඕගොල්ලොන්ට ඒකෙන් ලකුණු වැටෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ඕගොල්ලන්ට මේ කාරණා හොඳින් තේරුම් ගන්න ඕන, නිවැරදි පාඨමාලාවක් තෝරගන්න. එතකොට හරි පාඨමාලාව තෝරගත්තේ නැත්නම් ඕගොල්ලන්ට කොයිම වෙලාවකවත් හරි ඉංග්‍රීසි භාෂා දැනුමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඔගොල්ලෝ මගේ පාඨමාලාව තෝරගත යුතු වන්නේ අන්න ඒක නිසා. මොකද මේ පාඨමාලාව විශේෂයෙන්ම හදලා තියෙන්නෙම ඕගොල්ලෝ වෙනුවෙන් විශේෂයෙන් මේ ගැඹුරු ඉංග්‍රීසි දැනුමක් ඔගොල්ලන්ට ලබා දෙන්න කෙටි කාලෙක. ඒකට ගැඹුරු ඉංග්‍රීසි දැනුමක් කියන්නේ එහෙම නැත්නම් පුළුල්ව පැතුරුණු ඉංග්‍රීසි දැනුමක් කියන්නේ මොකද්ද? අපි මෙන්න මේ වගේ දෙයක් අපිට දල වශයෙන් මේ ඒ ගැඹුරු ඉංග්‍රීසි දැනුමේ එක අංගයක් මම මේ කියන්නේ. ඒ එක අංගයක්